ਰੈਵਲ ਹੁੰਦਾ ਹੀ ਆਪੇ ਆਈ ਅਗੇ ਹੇ ਨਟ ਅਰ ਗਨ ਕੁੰਡੇ ਹੁੰਦਾ ਹੀ ਆਪੇ ਆਈ ਅਗੇ ਬੈਂਦਲਾਰ ਗਨ මොන ප්‍රෝග්‍රෑම් එකේද කරන්න කැමති? පාටිසිපේට් කරන්න කැමති? Good morning Shaa. අම්මගේ වේගමනේ ඔයාලට කියන්න තියෙන. ඔව්. අයිබෝවන්. සයිෆම් YouTube channel එක බලන හැමෝටම මේ දෙන්න මෙහෙම හුරු පුරුදු නෑ. මොකක්ද අර සාරිය? මන්ත සාරිය. මන්ත සාරිය ඇඳලා තමයි මේ දෙන්න හුරු පුරුදු. එච්චර ඕනෙත් නෑ මන්ත සාරිය කිව්වහම මම දන්නේ නෑ මම දන්නේ ළමා සාරිය කියලා. අර රොටි 10යි බීම බෝතලේ 10000කට. ඔව්. 10000කට විකුණපු ඒ නංගිල දෙන්න තමයි සෝරි පුතාලා දෙන්න තමයි එකතු කරගෙන තියෙන්නේ. අනේ පුතේ අන්තිම දවසේ වැඩකාරයා කළුම තමයි අපිමයි අපි අපිම තමයි කළුටමයි 3200යි ඉතින් කොහොමද හොඳින් ඉන්න අර අර වගේ නෙමෙයි කියන්නේ සල්පිලේ කතා කරනවා වගේ නෙමෙයි එහෙන ඇක්ටිව් එක වෙන මේක කොහොමද ඔය සල්පිල් වැඩේට සම්බන්ධ උනේ වලින් මම නම් සම්බන්ධ වෙන්නේ 9 වසර ඉඳා කැමරා හරි මුලින්ම මම සල්පිල් වලට සම්බන්ධ වෙන්නේ 9 වසර ඉඳා 9 වසර ඉඳන් තොරන් වල වැඩ කරා ඊට පස්සේ කොරෝනා ආවට පස්සේ තොරන් වැඩ කටයුතු නැවතුණා ඊසේ නැවත පටන් ගත්ත ගීත නාට්‍යයත් එක්කන් සල්පිල් වෙන්දේසි කරන්න තමයි ඒ රැල්ලෙදි තමයි අපි ලංකාවම දැනගත්ත තරු දෙකක් උනේ ලංකාවම තරු දෙකක් එක්ක තරු තුනක් මේ එතකොට නංගි සෝරි ඒ කියන්නේ ඔයාගේ නංගි ඔව් පොඩි පුතා මේ පුතා මම එකට සම්බන්ධ වුණේ මං 5 වසර ඉඳන් ඒ කියන්නේ අපි තොරන් වල වැඩ කරේ කොරෝනා සීසන් එකෙන් පස්සේ තමයි සල්පිල් වලට මේ වුණේ මගේ එකමනේ ඔයාලට කියන්න තියෙන ආරයි ඕනි තිය දෙන්න මේකට නෙමෙයි හරි අර ගීත නාට්‍ය කියන ඔය ඩ්‍රාමා ඒ සම්බන්ධ නැහැ මේ ගීත නාට්‍ය කියන්නේ ජහුටා 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 පොළවල් වල අපි තමයි සල්පිල කරන්නේ ආ හා ඒ ඒකෙන් තමයි ඒ ආදායමක් එතන උපයාගන්නේ ආ හා රයිට් හරි එතකොට අපි හිතමු මම මේ නිකන් දැන් ආව ප්‍රශ්නය දැන් අපි chance එකක් දෙනවා ශායකේ අපිත් එක්ක වැඩ කරන්න ඔව් ශා හැන්දෑව ඇරුණාම මොන ප්‍රෝග්‍රෑම් එකේද කරන්න කැමති පාටිසිපේට් කරන්න කැමති Good morning Shaa. එතකොට හරි Good morning Shaa හරි එහෙම එතනින් ඉවරයි ඉස්කෝල යනවා ඔව් කොහෙද ඉස්කෝලේ හඳුන්ගමු ජාතික පාසලේ වසර 10 වසරේ 10 වසරේ යාළුව මොකද කියන්නේ දැන් වීඩියෝ වෛරල් වෙලා සෙල්ෆි ගන්නවද ඒවිල්ලා හොඳ ප්‍රතිචාර හැම වෙලම ඉදින් දැන් එතකොට මට කියන්න ඉස්කෝලේ යන වැඩේ මේ වැඩේ කොහොමද බැලන්ස් කරගන්නේ ඒ කියන්නේ ගෙවල් ළඟ හැම වැඩ සෙට් වුණාම රැයට වැඩ කරලා එහෙමම ගෙදර ගිහිල්ලා මේ උදේට එහෙමම ඉස්කෝලේ ගිහිල්ලා ආයෙ ගෙදර ඇවිල්ලා ආයෙ හවසට වැඩ කරන්න එමු එහෙම තාත්තත් එක්ක බයික් එක යනවා ඉතින් ගෙදර එතකොට දැන් ඔයා ඉස්කෝලේ යන්නේ දැන් විභාග ලියලා ඒ ලෙවල් ලියලා දැන් එලෙවල් ලියලා මම 2021 එලෙවල් බැජ් එකේ එලෙවල් ලියලා මාතලේ දිස්ත්‍රික්කේ කලා විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ තුනක් ලබාගෙන මාතලේ දිස්ත්‍රික්කේ 34 වෙනියා වෙලා විශ්වවිද්‍යාල වරම් ලබාගෙන තමයි දැන් ඉන්නේ. දැන් කැම්පස් යන්න උනොත් ඔව්. ඔයාට පාඩන කෙනෙක් හොයාගන්න නම මාව ගන්න බෑද? මටත් පුළුවන් සාමාන්‍යයෙන් විකුණන්න. පුළුවන්. එහෙනම් අපි දෙන්න කරමු. ඈ. ආ රයිට් හරි. එහෙනම් අය කමන්නේ නැහැ අවුලක් නැහැ අවුලක් නැහැ අවුලක් නැහැ කැම්පස් ගිහපහම බෑනේ ඔව් නේ ඔයා එතන ගෙනීමට යනවනේ අපි දෙන්න රයිට් හරි දැන් දෙමාපියන්ගෙන් කොහොමද මේ වැඩේට ලැබෙන සහයෝගය සහ නෑදෑයෝ එහෙම කොහොමද මොනවද කියන්නේ අතරම කියන්නේ ලොක්කම සහයෝගයක් දුන්නේ මගේ අම්මයි තාත්තයි දෙන්න අම්මයි තාත්තයි පුදුම කැපකිරීමක් කරේ අයියේ පොඩකින්
එතකොට අම්මගෙන් තාත්තගෙන් පැවතෙන ඒ කියන්නේ අපිට තියෙනවනේ මේ කොහොමද මේ මේ හැකියාව එන්නේ එහෙ පාරම්පරික නැහැ එහෙම නැහැ නෑ එහෙම අපේ පවුලේ ගෑවිච්ච කෙනෙක්වත් නැහැ මේ විදුදු කලාවට සම්බන්ධ ද හැකියාවක් හරි දැන් අපි අම්මයි තාත්තයි කියන කියමු මේ වැඩේට සම්බන්ධ වෙන විදිහ කිනු හෙල්ප් කරන විදිහ මුලින්ම කියන්නේ මගේ තාත්තා මට උගන්වන්න මගේ ගුරුවරයා අසංගිකමද මලි එයා මොනරාගල මගේ තාත්තා වැඩ කරේ මගේ තාත්තා ගොවිජන සේවා එකේ මේ කෘෂි පරිශ්‍රණ සහකාර නිලධාරී කෙනෙක්. එතකොට එයා නාවුල මේකේ වැඩ කරනකොට ගොවිජන සේවකේ වැඩ කරනකොට තමයි මම මේ කලාවට සම්බන්ධ වෙන්නේ. එතකොට එයා උදේට නාවුලට ගිහින් ආයෙ නාවුලෙන් දැන් නිවාඩුවක් දාලා වැඩ කරලා ආයෙ ගෙදර ඇවිත් මං ඉස්කෝලෙන් ආයෙ මොනරාගලට අරන් ගිහින් මොනරාගලින් මාතරට ගිහින් එක දවසකට වැඩ කරලා රෑ ආයෙ එනවා. එතකොට එනකොට මට මේ නිින්ද යන නිසා බයික් එක තමයි අපි දෙන්න යන්නේ. නිින්ද යන නිසා එයා කියනවා මේ එයාගේ පිටට හේත් වෙලා නිදා ගන්න පුතේ මේ බඩ මැදින් අයියෙන් අත දාලා අල්ලගන්න. එතකොට ඔයාගේ අත බුරුල් වෙනකොට මේ මට දැනෙනවා එයාට නිින්ද යනවා කියලා. එහෙම ඉතින් කතා කර කර මේ කියන්නේ ලොකු කට්ටක් කාලා තමා මේ තැන හදාගත්තේ. සැහෙන්න උදව් කරනවා දෙමව්පියෝ. ඉතින් ඒක තමයි කියන්නේ ඒ ශක්තිය නැතුව මෙච්චර ගමනක් යන්න බෑ නේද? පුංචි වයසින් නංගිලා දෙන්නේ රයිට්. එතකොට නංගි මේ ළඟදී ඔයාගේ 10,000 සීමාව පෙන්නවා. පෙන්නවා. මොකක්ද ඒක? ඒ කියන්නේ අපි කුසුම් බඳුනා තිබ්බා වැලිකන්දේදී. වැලිකන්ද මහසෙන්පුර කියන ගමේ. ඒ කුසුම් බඳුනට දුන්න ටෙඩියේ. ඒ ටෙඩියාව තමයි මේ කුසුම් බඳුන කිව්වට මල්වට්ටි. මල්වට්ටි. ඒ මල්වට්ටියට මේ අවසාන විවෘත වෙන්දේසිය දාදී දුන්න ටෙඩියේ. ඌව වෙන්දේසි කරා. ඊට පස්සේ තමයි ගම් ගම් හැප්පිලා අවසානට මේ එක පැත්තකින් ලන්සු 40,000 ව 4ක් විතර වෙනවා මට හිතේ. එහෙම ගිහිල්ලා 5,17,000ට ගෙනියව ගමන. හරි. පොඩි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ වැඩේ ඉවර කරමු. මාව කීයකට වෙන්දේසි කරන්න පුළුවන්ද? ඉල්ලන ගානකට දෙනවා. හරි. මාව නිකන් කාට හරි දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට දැන් කමෙන්ට් කරන්න පුළුවන්. මාව වෙන්දේසි කරන්නකෝ. ඔයා වෙන්දේසි. මාව වෙන්දේසි කරන්නයි තියෙන්නේ. මම හරි හොඳයි, අහිංසකයි, රටක් වටි, ලපටි අතපය හුඟක් මුදුයි. ඒ ටික තමයි මගේ මේ ටික. මාව වෙන්දේසි කරන්න තමයි දැන් තියෙන්නේ. වෙන්දේසි කරලා වුණාම අපේ වීඩියෝ එකත් ඉවර වෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න Shaa FM YouTube channel එක subscribe කරන්න. දැන් මම ලෑස්ති වෙන්නේ මං විසින්ම මේ දෙන්නට කියලා වෙන්දේසි වෙන්න. රයිට්. වෙන්දේසි කරා. රැවුල හොඳයි අපේ අයියාගේ හේනට අරගන්න කොණ්ඩේ හොඳයි අපේ අයියාගේ බැඳලා අරගන්න දෙනවා තනි කඩ කොල්ලා කෙල්ලට ගෙනියන්න කවුරුද එන්නේ අපේ මේ රැවුල අරන් යන්න පොඩි අවුලක් තියෙන්නේ නංගි බැදලා මම මේක ගෙදරින් දැක්කොත් අයියෝ හරි